ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්තන නොකියා. සේනා දළම උවදුර මේ වන විට දිස්ත්‍රික්ක රැසකම ව්‍යාප්ත වෙමින් පවතිනවා. බඩේරිඟු හෙක්ටයාර දහස් ගණනක් සේනා දළම හානිය හේතුවෙන් විනාශයට පත්ව ඇති අතර එම උවදුර අනිකුත් වගාවන් සඳහාද පැතිර යමින් පවතින බවයි ගොවිජනතාව පවසන්නේ. මෙලෙස ව්‍යාප්ත වන උවදුර පාලනය කිරීම සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ විවිධ කෘෂි සහ දිලීර නාශක මෙන්ම කෙම් ක්‍රම යොදාගත්තද ඉන්මෙතෙක් සාර්ථක ප්‍රතිඵල අත්වී නැහැ. ඒ හමුවේ මෙය පාලනය කිරීම සඳහා වෛරසයක් ආනයනය කිරීමටද කෘෂි බලධාරීන් මීට සති කිහිපයකට පෙර පියවර ගත්තා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බවයි කෘෂි සහ රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. මේ මෙතෙන්දි කරන්නේ අපි වෛරස් එකක් මේ ජෛවීය පලිබෝධ නාශකයක් විදියට ඌට ආසාදනය වෙලා ඌ දවස් දෙක තුනක් ඇතුළත මීයාමක් තමයි මේකෙදි වෙන්නේ. පොලිජින් කියන බෙහෙත යොදලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අනුව දැන් අපි ගොවි මහත්තුන්ගෙන් අහපුවා මේකේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්නේ. එම වෛරසය වගාවන් සඳහා නිර්දේශ කළද එය මිලදී ගැනීම සඳහා වෙළඳ පොළෙහි නොමැති බවයි ඇතැම් ගොවි මහතුන් ප්‍රකාශ කරන්නේ. රජයමගේ මොන විසඳුම් විසඳුවත් ගොවියාගේ බිම්මට්ටමේ මෙතනට ඇවිදින්නේ නැහැ. ගොවියා දැනුවත් වෙලත් නැහැ. ගොවියට ඒ පහසුකම් ලැබිලත් නැහැ. ගලින් බිඳුන වැව අලුත් දිවුල්ලව ප්‍රදේශයේ වගා කර ඇති හෙක්ටයාර දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සේනා දළම මර්ධනයට නිසි වැඩපිළිවෙලක් නොමැති කමින් විනාශයට පත් ඇති ආකාරයයි මේ. එමෙන්ම එප්පාවල තිමිරි වැව, රොට වැව, නල්ල මුදාව, ඉඳිගහ වැව ඇතුළු ප්‍රදේශ රැසක වගා කර තිබූ බඩේරිඟු සහ අනිකුත් කෘෂි භූක වගාවන්ට සේනා දළම උවදුරට ලක්වති වෙනවා. මේ ජනතාව පවසන්නේ වෙටින් විට කෘෂි බලධාරීන් පැමිණ විවිධ නිර්දේශ ලබා දුන්නද ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පවා සේනා දළම මර්ධනය කර ගැනීමට නොහැකි බවයි. කොයි බෙහෙත් දෙවත් හරියන්නේ නැහැ. තවම බැරුණා රජයට මේකට බෙහෙතක් හොයාගන්න. කඩවල වල කුමිනාසක නැහැ. ටැංකි 13ක් ගහපු. 13 ගහලා පහු යෞදේගේ බර ආයෙත් තිබ්බා වගේ. ඉතින් දෙපාරක් ගහලා තියෙනවා මේ වෙන්කොට. දැන් තුන්වෙනි පාර ගහන සල්ලි නැහැ. මෙම දළඹුවාගේ ව්‍යාප්තිය කඩිනමින් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් බඩේරිඟු ඇතුළු අනිකුත් වගාවන්ගේ අස්වැන්න පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි වේ ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. අපිට දැන් කරගන්න කියන්න දෙයක් නැහැ. ඒ හින්දා අපිට මොනවා හරි විකල්පයක් යොදලා දෙන්න ඉතින්. තව දවස් 15කින් 20කින් මේවා පූදිනවා. පූදිනකොට මේ සම්පූර්ණම වගාව ඉවරයි.